මියයන මුත්‍රදේය ආධනය කරනවාද භූමධානය කරනවාද කියීනක යම් කි ලක ආදෝලාත්ම ප්‍රශ්නයක් ඇතුවවෙලා තියන. මේ ප්‍ර්නය ජාතින්ත රස්මකිතාවක් ඇතිවනාකාර වර්දිනමින් පාතින දිනෙන් දින. අපට බරපතල ගැටලුවත් වවා මුල්ලවදනේ කොරෝණාවලි මියයන මු්‍රට බූමධානය කරනවාද ආදාානය කරනවාද ගීන එක සිු ජන සමාජයක තුළ ඇතිවෙච් කිම ගටලුක කාර තත්වයක් තිබුණන. ොත් ඒතත්වයක් එසේ නොතියවෙදී වර්තමානයේ මේ තත්වයට වක් කියන්න ඕන මුලීම මෙවැනි අදහසක් සමාජගත කරේ වර්තමා අධිකරමාතවර ලිස් සබ්‍රි මහත්මය. අලිස් සබ්‍රි හත්ම ඇතමයි සංවාධයක් ඇතිවෙන ආකාරයට යම්කිසි ප්‍රකාශයක් කරේ ඔහුගෙන් දිනෙන් දින දිනකට දුරකතන එකසිිය පණක් පමණ එනවා දුරකථන මේ ඇමතුම් මේ සම්බන්ධ තීරණයක් ගැනකලා මුස්ලිම් ජනතාඉල් ොලි එතකම් මේ රට කිසිම සමාජයේ සමා සංවාද ඇතිලා තිබුන්න. ඒකම මේ සමක මාධ්‍යයෙන් සංවාධයක් ආරම් වුණ නමුත් ඒකම පැහැදිිය ප්‍රකාශ වෙන ඒ වක්යුතු මැතියමතුරුන්ගේ ප්‍රකාශවලින් අපට හැගී යනවා මුස්ත්‍රීම් තරුණුවට යම්කිසි කළහකාරය සිදීමට අනුගත අනුගතීමේ වා්‍ය අනුගතවීම සා ූමනාාවට ප්‍රොපෝකවරවීම අදහතින් කරන මේ ප්‍රකාශ නිසා මුස්ලිම් ජන සමාන්සා අනකු ජන සමාජ අතර යම්කිසි කැලවීමක් කැටීමේ ආකාරයෙන් මේ ප්‍රකාශ කරනවාද ගීනක අපට බරපත්ල ගැටලුවක් තිනවා. ඒක්කම අපි දැක්ක පසුගේ කාලේ මේ මෑතක මානල්ලේ බුදු පිළිමේකට හානවෙලාති නෝ. එතකොට අලිස්ස පි අමාත්‍යවරයාගේ ප්‍රකාශය කරාට පසුව තමයි මේ බුදු පිළිමීමට හා සිද්ධුවෙන්. ද අපට ැටලුවත් තියෙනවා මේ ප්‍රකාශය සහර බුදුපිළිමවලට ප්‍රහර දෙන කණ්ඩායම්මතර යම්සි යම්කිින් සහ සම්බන්තාව තියනවාද කියනක අප සැකයක් බරපතන ප්‍රශ්නයක් මතුලා තින මේ සමාජය. තාම තාම අප න්න පාස්කු ප්‍රහාරයේ මානැල්ලි බුදුපිළිම සම්න්ධ කට්ටි අත්තනට ගත්තට දනුවන් දීලා නෑන. මේ සිද්ධිය වෙලා අවුරදු එකහමාරක් දෙයක් යන්න කලින්. රටේ වකයුතු අමාත්‍යවරයක්ෙදට අලි සබ්‍රි මහත්මයක් කරපු ප්‍රකාශයක් සමඟ තමයි මේ තත්වේ රටතුරු නිර්මාණය වෙලා තින්. එකින්දා වක ුතු අමාත්‍යවරය එක්කදියට මේවැනි ප්‍රකාශ කිරීමේදී වක්කීම යුතු ප්‍රකාශ කරන්න අවශ්‍යයි. රටේ ජනාධපතිවරයා අපි දන්නවත් තුනන් දෙක බලයක් සහිත රටේ ජනාධවරය පත් වුණන සැ කැමීට මන්ලේ සාහමයක වකීමක්තින සාහමික වකීම ඔබට කිහිල්. මේනි පකාශ මත ප්‍රකාශ කරලාට පස්සේ රටේ ජනජීවිත සමාජෝල තියන සහජීවනය සමගිය දෙදරා නොඕන ඒකට අධික රමාත්තර වක් කියන්න ඕන ජනාධිපතිවරයා මේකට වක්කීමෙන් බැඳී සිටුව මේකරන ප්‍රකාශ සම්බන්ධෙන් ඔහුුව අධිකරණමාතුරෙන් අන් කිරමීම බය තින නධපතිරාට. අපිල්ලා සිටවා දැන් මේ වෙනකොට කොරෝනා මරණ භූමධානය කරනවාද ආධානය කරනවාද කියන්න එක තීරණයක් ගන්න බැරුව. ලෝකයේ දන එක රටපාට පත්වවෙලා තියෙනවා කොෝණ සාදිීච්ච මුත්‍රදයහ අධ ශීත කරනවල ගබඩා කරමින් වයිරස් බැක්ටීර්යා සංරක්ෂණය කරන. එතකොට මේක සෞඛ්‍ය දෙ පාර්තීන්තුක්වෙන්නේ නෑ ස්තරාට මස්සරට වෙන්න යන්නේ කොරණ බොඩි ක වයිරස් ආරක්ෂා කරන දෙවාාර්මන්තුව පාට පත්ව න සෞඛ්‍ය දෙ පාර්. එමනිසා මේ තත්වය බරපතල තත්ත්ව මෙවැනි විසබේජන්. තවදුළටත් ගබඩා කර තබීම බරපතල සමාජ ජනදීවිට තර්ධයක්. එතකොට අපි දන්නවා අධිකරන නෝගතීනව කුරුණාවලින් මියයන මුත්‍රදේහෙ වහාම පැවිසි අතරක් ඇතුළට ආදාන කර කියලා ට ්‍රේෂ්ාආධිරනය පවාහක පිළිගැතිීම. ේෂ්ා අධිරන තීරවලින් තීනු තීරලින් ඔබට හිෙල්ලා. මෙවැනි තත්ත්වයක් මත සැදිච්ච සිංහල වේවා දෙමළ හවා මොනමෝඒේවා. මෝනයම් මුත්‍රදේයයා. අද ීත කරනවල ගබඩා කර තබාගන්නවා කියලා කියන්න මේ කොරෝණ වෛරසය තවදුරටත් වර්ධනය වන්න තෞදුරටත් වර්ධය කරන්න අනුබලදීම. එමිනිසා මෙතන් අපට පැහැදිියෝ තරණය තමයි. අධිකරණය මතය පිලිගන්නඇතුව. යම්කිසි කණ්ඩායමක් විසින්. මේ ගෙනියන්නාව ක්‍රියාවලය නිසා මේට කොන අත්වේ දිගින් දෙකුට වර්ධනීමට හැකිියාවක්තින මොකද යම්කි අවස්ථාවක සීතරනවලින්. මේ වෛරෙස්සක පිට වෙලා ගියහුතු චීනේ හූබේෙන් පලාවතට වෙච්ච දේට, ඉතාත්මද බරපයල තත්වේ හානියක් මේ ලංකාතුළ වෙන්න පුළුවන්. ඉඳ අපි ීනො මේ කොරෝණ වෛරෙස් ගබඩා කරලා තියාගෙන චීනේ හූබිංවට වෙච්චදේ ශ්‍රී ලංකාට කරන්න පාගනක අපි වක්කියවුතු බලධාරග ඉල්ලාසිින.